මේ කතාව අපට වාර්තාපු මේම රට දුෂ්කර ගමකිනි දුෂ්කර ගමක පදිංචි ඇය තරුණ එක්තරමවකි සිය අතදරුවාට වැළදුණු රෝගයකට ප්‍රතිකාර සඳහා පසුගිය දිනයක රෝහලට ගියා රෝග පරීක්ෂාවෙන් පසු වෛද්‍ය නිගමනය වූයේ තරුවාට නේවාසිකව ප්‍රතිකාර දිය යුතු බවයි දින කිහිපයක් නේවාසිකව සිය දරුවාට රෝහලේදී ප්‍රතිකාර ගැනීමෙන් පසු සුවය ලැබී හේයින් ටිකට් කපා නිවසට යාමේ අවස්ථාව ඇයට සැලසුණි සවස 4න් පසුව ටිකට් කැපූ නිසා එකෙල්ලේම තම ගමට යාමට මේ තරුණමවට ඉඩ ලැබුණේ නැත මේ නිසා ඇය කල්පනා කළේ පුංචි අම්මාගේ නිවසේහි එදින රාත්‍රිය ගත කර පසුදින අලුයම් කාලයේ කමට යාමටයි තමාගේ සහ දරුවාගේ ඇඳුම් පැළඳුම් ඇතුළු කලමනා සියල්ල ගමන් මල්ලක දමාගත් ඇය සවස 5ට පමණ රෝහලෙන් නික්ුණා අත දරුවා වඩාගෙන එක් අතක ගමන් මල්ලත් අනෙක් අතෙහි අත්බෑගයත් එල්ලාගත් ඇය පාරට ගොස් බස් රථයකට නැග්ගා කිලෝමීටර් 3හමාරක් පමණ ගිය පසු බසෙන් බැස්සා පුංචි අම්මාගේ නිවසට යාමට ප්‍රධාන පාරෙන් බැස තවත් දුරක් පාගමනින් න්‍යාය යුතු වුණා ගමන් මල්ලත් අත දරුවාත් අත්බෑගයත් රැගෙන යාමේ අසීරුව නිසා ගමන් මල්ල ප්‍රධාන පාර සමීපයේ තරමක් දන්නා හඳුනන නිවසකින් තබා යාමට තරුණමව තීරණය කළා රාත්‍රිය ගත කළ ඇය පසුදා අලුය මහතරට විබිදී දරුවාද කරපින්නාගෙන ඒ නිවසෙන් පිට වූවා පෙර දින ගමන් මල්ල තබා ගිය නිවස සොයා ගැනීම ඇයට අසීරු වූයේ වටපිටාවේ පැවති අඳුර නිසායි ඇය අත දරුවාද සමග නිවසක් අසල නැවතුණා එකිනෙයිම ඒ නිවසේ සිටින බල්ලා මහා ඩින්බුරන්නට වුණා මේ අවස්ථාවේ අලුයම නැගිට මුල්තෙන්ගේ ඉවුම් පිහුම් කරමින් සිටි ඒ නිවසේ ගෙහිමියා බල්ලා පුරන්නේ ඇයිද විමසිලිමත් වුණා පිටියද ඔහුට කීවේ බල්ලා පුරන්නේ ඇයිද යන්න බලන ලෙසයි නිවසේ ඉදිරිපිට විදුලි පහනක් තැල්වීමෙන් පසු ගෙහිමියා මුල්තෙන්ගේ පැත්තේ දොර විවර කර ඉස්සරහට ගියා ගෙහිමියා කඩුල්ල දෙසට ගොස් බලද්දී දුටු දසුන අදාහගත නොහැකි වුණා අත්දරුවෙකුද සමග තරුණ කාන්තාවක ඔහුට පෙනුණා තිගැස්මක්ද සමග ගෙහිමියාට සිහිපත් වූයේ මහරෑයාමේ මකුතොට දී හමුවන බව කියන මෝහිනීය ඔහු දුටු විකස කාන්තාව ගෙදර කවුද ඉන්නේ යැයි ඇසුවා මේ දසුනෙන් මහා බියට පත් වූ ගෙහිමියා වහාගේ තුළට දිව ගොස් ගේ ඇතුලේ සිට මේ ඇයි ඇයි අපි ඉන්නවා යැයි උත්තර දුන්නා මං ඊයේ හැන්දෑවේ බෑගිය තියලා ගියා ඒක ගෙනියන්න ආවේ තරුණ කාන්තාව කීවා ගෙහිමියාට කුතුහලය වැඩි වුණා මේ මොන ඉලව්වක්ද දෙයනේ යැයි සිතමින් මේ තියපු බෑගයක් නැහැ යැයි ඔහු කීවා එවිට කාන්තාව පැවසුවේ පෙර දින සවස අසවල් කාන්තාවගේ නිවසෙහි බෑගය දමා ගිය බවයි ඒ නිවසි කාන්තාව කවුදැයි යන්න අතදරුමව ඉඟි කළ පසුව ගෙහිමියාට කාරණය වැටහුණි ඔහු ඒ නිවස පිහිටි තැන කී පසු ඇය පිටත් වී ගියා ඉන්පසු ගෙහිමියාගේ තරුණ දියණියන් දෙදෙනාත් පිරියත් ගෙහිමියාට උසුළු විසුළු කරන්නට වුණා මාපාන්දර ඒ ආවේ මෝහිනීයේ රැවටුණා නේද යන්න ඔහු විටින් විට අසති මේ අතර මේ කතාව අපට වාර්තා වුණේ රජරට ප්‍රදේශයේනි රජරට පදිංචි මැදි වයසේ කාන්තාවකි වසර ගණනාවක් විදේශගතව සිට මුදල් උපයාගෙන මවුරටට පැමිණෙන විට ඇගේ කල වයසද සම්පූර්ණ වී තිබුණා ඉක්මනින්ම විවාහයක් කරගන්නා අදහසින් ඇය පුවත්පතක මංගල දැන්වීම් තීරයේ දැන්වීමක් පළ කළා දැන්වීම පළ දරමින් දින දෙකක් යන්නට මත්තෙන් වනමාලයෙක් ඇය සොයා පැමිණියා වනමාලයා හොඳ සල්ලිකාරයෙක් වගේය ඔහුගේ අතෙහි පවුම් හතරක් පහක් පමණ එතැයි සිටිය හැකි පළඳරාවකි කෙළෙහි බලුදම් වැලක් තරම් මහතරන් මාලියකි මම මේවා ගත්තේ ඊයේ ගෙදර ගියොත් ඔයාට මෙච්චර ලොකු රත්තරන් බඩු ඕනෙ නෑ කියලා අම්මා ගලව ගන්නවා මේවා ඔයා ළඟ තියාගන්න මනාලේ අරන්දම් වෙලත් අත්පලදනාවත් කලවා කාන්තාව අත තැබුවා හමු වූ පළමු දිනේදීම තමා ගැන විශ්වාසවන්තව සිතන සල්ලිකාර මනමාලයෙකු හමුවීම ගැන ඇය ඉමහත් සතුටටපත් වුණා ඔයාගේ කරපාලුයිනේ මේක දාගන්න කාන්තාව විදේශයක බැල මෙහෙවර කර ඉපයූ මුදලින් මිලටගෙන තිබූ පවුම් හතරක රන්මාලය එක් දින මනමාලයාගේ ගෙලෙහි පැලැන්දුවා මනමාලයා කාන්තාවගේ නිවසින් පිටව ගියේ දිවා ආහාරයද ගැනීමෙන් අනතුරුවයි එදින රැයේම අදාළ කාන්තාව සිය මනමාලයාට දුරකථන ඇමතුමක් ලබාගත්තද
එම අංකය භාවිතයෙන් මෙති බව දැනගන්නට ලැබුණා. රන් භාණ්ඩ හොඳින් පරීක්ෂා කරන විට ඒ බව ව්‍යාජ රන් භාණ්ඩ බව හෙළි වුණා. අවසානයේදී මනමාලයා සොයන්නට පොලිසියේ සහය පතන්නට ඇයට සිදු වුණා. ඒ විවාහය අපේක්ෂාවෙන් නොව තමාගේ වටිනා රන් මාලය සොයා ගැනීමේ අපේක්ෂාවෙනි. මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ රත්නපුරය ප්‍රදේශයේනි. රත්නපුරයට ආසන්න ලැගුම්හලකි. සිකුරාදා පෙරවරුවේ රත්නපුර පොලිසියේ පිරිසක් වෙස්වලාගෙන තිරෝදරියක නැගී ඒගියේ යම් කිසි රාජකාරියක් සඳහායි. එම අවස්ථාවේ තරුණ යුවලක් ලැගුම්හලෙන් පිටව යාමට එළියට එමින් සිටියා. තිරෝදරිය දුටු තරුණයා පණකඩාගෙන දිව ගියා. සාමාන්‍ය ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන්ටද මෙය ප්‍රහේලිකාවක් වුණා. කාන්තාව රඳවාගෙනුණා. ඇයති දරුමවකි. තරුණයාද මිනිපුරේය. ඔහුද දෙදරු පියකි. පොලිසිය සිතා සිටියේ තමන් පොලිසියේ යැයි සිතා තරුණයා දිව යන්නට ඇති බවයි. නමුත් තරුණයා කලබල වී තිබුණේ පොලිස් නිලධාරීන් පැමිණිරියේ රියදුරු දැකීමෙනි. රියදුරා ඔහුගේ මාමණ්ඩියයි. මෙතන දවාලට කාමරයක් ගැනීම ලේසි නැතිලු. දරුවන් පාසලට ගෙන ආ ඇතැම් කතුන්ද ටියුෂන් පන්තිවලට එන ඇතමෙක්ද මේ ගැන හොඳින් දනිති. මේ අතර මේ කතාව අපට වාර්තා වුණේ රජරට දුෂ්කර පැත්තකිනි. රජරට දුෂ්කර පැත්තකි. හිරුද අවරට ගොස් සිටියා. කොවිතැන් කටයුතු අමාරයේ මව්පියන්ද ගෙදර ආවා. දියණියගේ වයස 20ක්. පෙම්වතාගෙන් ඇමතුමක් ලැබුණා. එවැනි ඇමතුමක් ආවිට ඇවිදිමින් සිනාසෙමින් සතුටු සයුරේ ගිලමින් ඇය පිළිතුරු දෙනවා. දුරකථන සමාගමෙන් තරබිලක් ආවත් ඇයට එය දැනුනේ මාසයේ අන්තිමටයි. ඇය කෙතරම් වෙලා දුර අල්ලාප සල්ලාපේ යෙදුනේ දැයි කිවහොත් නොදැනුවත්වම සතුපුම් භාගයක් දුර ගොස් සිටියා. වෙලාව රාත්‍රී 8ට පමණ ඇත. ඈත සුදු රෙදි කඩක් සුළඟේ හෙල්ලෙද්දී ඇය මරහඬ තලුවා. ඈත සිටි පෙම්වතා සමග කතාවද විසන්දි වුණා. ගෙමියෝ පොළුමුගුරු රැගෙන එහි දිවගෙන ආවා. දක්නට ලැබුණේ සොහොන් පිටිය අසල වීරාන්තට වී සිටි තරුණියකි. පෙම්පුවත සංගවා ගැනීමට ඇයගත් උත්සාහය ගෙමියන්ගේ හරස් ප්‍රශ්න නිසා අසාර්ථක වුණා. නිවසට කැඳවාගෙන ආ ඇයට පිරිත් කියා නූල් බැඳ ශාන්ති කර්මයක්ද කළ බව වාර්තා වෙයි. මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ පසුගියදා වයඹ පළාතෙනි. පසුගිය දිනක වයඹ ගමක එක් දරුපියෙක් හදිසියේ මිය ගියා. තරුණවියේ සොඳුරු පෙනුම තවමත් ආව ගොස් නොමැති ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකි. ඔහු දන්නා උදවිය වගේම බොහෝ ප්‍රදේශවල හිතවත් වූද බොහෝ වූවා. එනිසා ඔහුගේ මරණය සිදු වූ දා සිට අවසන් කටයුතු සිදු කළ අවස්ථා දක්වා විශාල ජනගහක් ඔහුගේ නිවසට ගැලුවා. ඔහුගේ බිරියගේ හැඩවැඩ තවම අඩු වී නැත. දරුවා සමග නොසිටින විට තරුවෙකු සිටින මවක් යැයි අනුමානවත් කළ නොහැකි තරමට ඇය රූමත්ය. සැමියාගේ සමීප මිතුරෙකුද අවමගුලට සහභාගී වූවා පමණක් නොවේ. තම මෝටර් රථය පාවිච්චි කරමින් යම් යම් කටයුතුවලදී උදව් කළේ පවුලේ ඥාතියෙකු පරිද්දෙනි. වැඩි වශයෙන් කාලය ගත කළේ මිතුරාගේ පුංචි පුතා සුරතල් කරමින් ඔහු සැනසීමටයි. එය මියගිය මිතුරාගේ බිරිඳටද ලොකු සහනයක් වුණා. අවසන් කටයුතු නිමවීමෙන් පසු දුර බැහැරින් පැමිණි පිරිස් ආපසු යාමට සමුගත්තා. හත් දවසේ දාන පින්කම සඳහා මුදල් පරිත්‍යාග පවා සමහරු සිදු කළා. සමීප මිතුරාද මිතුරාගේ බිරියගෙන් සමුගත්තේ දානය දවසට පෙර දවසේ තමන් පැමිණෙන බවට පොරොන්දුවක්ද දෙමිනි. ඒ සමග මෙතන සුළු මුදලක් ඇති මට පින් සිද්ධ වෙන්නත් එක්ක දානයට වියදම් කරන්න කියා ලියුම් කමරයක් ඇය අත තැබුවා. බිරියට ඒවා පරීක්ෂාවට වේලාවක් හා මානසිකත්වයක් නුඹුයෙන් එම කටයුතු කළේ ඇගේ සොහුගිරියකි. ලියුම් කවර තුළ රුපියල් 16 මුදල් නෝට්ටුවක් සමග කුඩා ලිපියක් තිබුණා. එහි ලියා තිබුණේ ඔයත් දරුවත් තනි වෙන්න මම ඉට නොතබමි. ඔයාගේත් දරුවගේත් ජීවිතවල අනාගත වගකීම මට බාර දෙන්න. හත් දවසේ 3 මාසේ දාන කටයුතු වලින් පසු තීරණයකට පිවිසෙමු යනුවෙනි. දෙයියෝ සාක්කි. මේ මිනිසා මල ගෙදර ඉඳලා තියෙන්නේ හිතෙන් මගුල් ගයක් මවාගෙනනේ. බිරිය නැගණියට පවසා දැසේ කඳුළු පිස දැම්මාලු. මේ අතර මේ කතාව අපට වාර්තා වුණේ කොළඹ ප්‍රදේශයේනි. ආරක්ෂක අංශ ලාංඡනයක් තුටු තරුණයෙකුට තරු පෙනුණු කතාවකි. කොළඹ සිට බස් රථය ගම බලා ඇදමින් තිබුණි. ආසන සියල්ල සම්පූර්ණයි. අතට හසුවන තැනක අල්ලාගත් මගීහු තැන තැන සිටගෙන සිටිති.
නැවතුම් පොලෙන් නැවතුම් පොලට මගින් පිරෙන බස් රථයේ සුළු වේලාවකින් ඇගිල්ලක් ගැසිය නොහැකි තරම් වුණා. පසුපස දොර අසල සිට ඉදිරි දොර දක්වා කොන්දොස්තර අනසක පතුරු වා තිබූ අතර මගේ හුද එයට අවනත වූ බවක් දැකගත හැකි වුණා. මේ අතර සෙනඟ අතරින් ඉදිරියට පැමිණි හැඩි දැඩි තරුණියකු නතර වූයේ අහිංසක පෙනුමෙන් යුත් තරුණ කාන්තාවක් අසලයි. මූණට මවාගත් ආඩම්බර පෙනුමෙන් යුක්තව තරුණයා ඇයට සමීප වී ටිකම් හිටියේ නැත. තරුණියගේ ඇඟට හේතුවක්ද දැම්මා. මද වේලාවකින් ඇය එක්වරම ඔහු දෙස බැලුවා. එහෙත් තරුණයා ඇගේ සිරුරට හේතු වී සිටීම තව තවත් වැඩි කළා මිස අඩු කළේ නැත. බැරිම තැන ඇය තමා උඩින් ඇඳ සිටි ඇඳුමේ අත මදක් ඉහළට එසෙව්වා. එවිට ලාංඡනය සහිත නිල ඇඳුමක් දැකගත හැකි වුණා. ඇය නිල ඇඳුමට උඩින් සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටියා. එසේ කළේ බසයෙන් යන නිසා විය යුතුය. ලාංඡනය දුටු ගමන් තරුණයාට උඩින් යන්නට සිතෙන්නට ඇත. ඔහු වහා ජාමේ බේරාගත්තා. තරුණයා හිංසීරුවේ පසෙකට වූයේ පූසෙකු දුටු මී පැටවෙකු මෙනි. ඇය ආරක්ෂකංශයේ උසස් නිලයක් තරන්නියක් බව දැනගත් පසේ සිටි මගීහු ඇය දෙස බැලුවේ කරුසරු ඇතිවයි. හැඩි දැඩි තරුණයාද සෙනඟ අතරින් නොපෙරී ඉදිරියට ගොස් ඊළඟ නැවතුමෙන් බැස යන අයුරු දැක ගැනීමට හැකි වුණා.